රටට ගිය කලක් රටේ නීතිය වල්වද්දෙන අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. එකම රටක් එකම නීතියක්. හැබැයි මහා පරිමාණයේ වංචාකාරයන්ට මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට එක නීතියක්. ඇයි රජියත් මුන් ටිකත් ලෑත එකම ඩීල් එක යන්නේ. අපි CID ඩිරෙක්ටර් පොලිස් ප්‍රති ආරක්ෂ පොලිස් ලේකම්තුමා මේ සියලු දෙනාටම දෙරණනාලිකාවේ අධිපතියා දිලී ජයවිරට විරුද්ධව ලිපි බාර දුන්නා, පැමිණිලි කරා. තාම CID එකත් නිදාගෙන ඉන්නේ, පොලිස් ප්‍රතිතුමත් නිදාගෙන ඉන්නේ, ඇස් ඇරිලා නැහැ. ඊළඟට පොලිස් ලේකම්තුමාලගේ ඇස් ඇරිලා ඇල්ලත් නැහැ. ජනතාවගේ ඇස් අරින්නට ඉස්සෙල්ලා මේ අපි කරන ලද මේ පැමිණිලි ක්‍රියාත්මක කරන්න කියලාද මාන හිමිකම් කොමිසමකට පැමිණිලි කරා. මම විශ්වාස කරනවා මානව හිමිකම් කොමිසමෙන් හරි පොලිස් ප්‍රතිවරයාට හරි ඩිරෙක්ටර් CID එකට හරි නියෝගයක් දේවිද කියලා මේ දෙරණ අයිතිකාර නාලිකාවේ අධිපති දිලී ජයවීරට කරන ලද පැමිණිල්ලට විභාග කරමිට මේ පුද්ගලයාට අවස්ථාව ලැබෙති කියලා. එහෙම වුණොත් අපි විශ්වාස කරනවා මානව හිමිකම් එකත් සම්බන්ධව. හැබැයි එහෙම නොවුනොත් එහෙම මේ මානව හිමිකම් එක ලංකාවට වැඩක් නැහැ. ලංකාවේ මානව හිමිකම් කොමිසමක් තියෙනවා නම් අපි කරන ලද සියලු පැමිණිලි මානව හිමිකම් කොමිසමෙන් හරි කරන්නට ඕනේ. නැත්තම් මේ මානව හිමිකම් කොමිසමේ දේශපාලඥ හිංචයියන්ට හිංචයියන් කඩේ යන කොමිසමක් නම් වැඩක් නැහැ. දැන් මේ මානව හිමිකම් කොමිසම එකේ ඉන්නේ සමහර විට රනිල් ගේගැත් එක්ක එන්න පුළුවන්, මහින්ද ගීත් එක්ක එන්න පුළුවන්, එහෙම නැත්නම් අගමැති ගීත් එක්ක එන්න පුළුවන්, නැත්නම් දේශපාලන ඉත්තෝ වෙන්න පුළුවන්. හැබැයි මානව හිමිකම් කොමිසමේ ලේකම් හරි සභාපතිතුමා හරි ඔබතුමාලා මේ අපි කරන ලද පැමිණිලි හරියාකාර නිවැරදිව CID ඩිරෙක්ටර් පොලිස් ප්‍රති ආරක්ෂක ලේකම්තුමාට පොලිස් ඇමතිතුමාට මේ කරන ලද පැමිණිලි සම්බන්ධව වහාම ක්‍රියාත්මක කළා. මේ රටේ බුද්ධ ශාසනය විනාශ කරන්න ආපු, සම්බුද්ධ ශාසනය විනාශ කරන්න ආපු දිලී ජයවිරට දෙරණ අධිපතියට කරන ලද මේ පැමිණිලි වහාම ක්‍රියාත්මක කරන්න කියලා මම මේ මානව හිමිකම් කොමිසමේ ලේකම්තුමාමලගෙන් ඉල්ලා සිටිනවා. මොකද හෙට අනිද්දා වෙනකොට ජනාධිපති මැතිවරණයට දිලී ජයවිර ජනාධිපති අපේක්ෂකලු කෙනා. තෝ වරක බලන්න. තොට සම්බුද්ධ ශාසනේ රටේ බෞද්ධ හරිනම් තොට ගහලා එළවෙනවා මිසක්. හැබැයි චන්දනන් දෙන්නේ නැහැ. මොකද බුදුහාමරණ කතා කරේ කොහොමද දන්නවද? ලොසෙද්ද මොකෙද්ද කියලා. හැබැයි ලොසෙත් එන්නේ මොකෙක් වෙන්නේ? තෝ අන්තිම බෞද්ධයන්ගම චාන්දි ඉල්ලගෙන බෞද්ධෝ පස්සේ යනවා. තෝට ලැජ්ජ නැද්ද දෙරණ අධිපතියෝ? තොගේ කොන්දක් නැද්ද? ඒ වගේම තමයි දෙරණ අධිපතිගේ වටේ ඉන්නවා අර නිවුස් ඩිරෙක්ටර් CEO කට්ටිය. මුන් ඔක්කොම කොන්දක් පලන තියමු. දෙරණාලිකාව ඉන්නේ මේ ඔක්කොම කොන්දක් පලන වැඩක් කරන්න බැරි අධ්‍යක්ෂකලුටියක් ඉන්නවා. සත්ත පහකට අතරක් නැහැ. හැබැයි රටේ එහෙයෝ කියන කට්ටිය නාලිකාවට ගෙන්නනවා, වැඩසටහන් දෙනවා. එතකොට උන් ටික ප්‍රොමෝට් කරනවා. රටට වැඩක් කරන කිසිම කෙනෙකුට දෙරණ නාලිකාව හරි අනිත් නාලිකාවල හරි දෙන්නේ නැහැ. දෙන එක නාලිකා තියෙනවා, සමාන නාලිකා තියෙනවා. ඒවටත් දැන් රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වාරණයක් ගෙනල්ලා මාධ්‍යයට ප්‍රහාර එල්ල කළා, කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ එදා කතා කරේ 2000 ගණන් වල ජනාධිපති වෙන්න ඉස්සලා සමාජ මාධ්‍ය සීළු මාධ්‍යවේදීන්ගේ ගරුත්වය ආරක්ෂා කරනවා කියලා. නමුත් ඇයි රනිල් මහත්තයාතුමා ජනාධිපති වුණාට පස්සේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරන්නේ, සමාජ මාධ්‍යට ප්‍රහාර එල්ල කරන්නේ? සමාජ මාධ්‍යත් මාධ්‍යත් කරවුඩින් ආපු රනිල් දැන් මොකද කරන්නේ? මාධ්‍යයට ප්‍රහාර එල්ල කරනවා. දැන් දැක්කනේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ට කරපු දේවල්. මේ දුංග්‍රිය වර්ජනයක් ඇවිල්ලා දුප්පත් මිනිස්සුන්ගේට ගහනවා. නමුත් ඇයි කොන්දක් පණ නැති ඇමතිවරයෙක් ඉන්නව නේද? කොන්දක් පණ නැති ඇමතිවරු පත් කරපුවම වෙන්නේ මොකද්ද? මිනිස්සුන්ට මහ විශාල වශයෙන් අසහන කාටාත්‍රපත් කරනවා. බාන්ඩුල ගුණ වර්ධන තමුසට පුළුවන් නම් කෝච්චිය වර්ජනය කරපු අයට වහාම නීති ක්‍රියාත්මක කළා. ජනතාවගෙන් සමාව ගම්බොල ඒ මිනිස්සුන්ගේ රැකියා එක්ක තහනම් කරපිය, එහෙම නැත්නම් සේවා අරගියාසේ සලකපිය, ජනතාව ගැන හිතපිය. ටෝපි ගැන විතරක් හිතන්න එපා. ස්තුති. මානෙහිම්කම් කොමිසමේ සම්බන්ධ මානෙහිම්කම් කොමිසම සභාව කොමිසමේ
මේ පැමිණි ක්‍රියාත්මකනොත් උන්ගෙම්මුත් වැඩක් නැහැ. මානවත් වැඩක් නැහැ. එහෙනම් අපිට ජිනීවාහි යන්න වෙනවා. ජිනීවාවලින් කරන්නේ නැහැ. මුන් කරන්න බෑද? බලමු කොමිත මොකද ගන්න කියලා. හැබැයි මානවිකම් කොමිෂන් මේ යම් විදියකට නීතිය ක්‍රියාවක දුන්නොත් එහෙම මේ කට්ටිය පිළිගන්න ඉස්ස මුදුනේ. මොකද? ඉරිචාවිදේ කුට්ටියක් අයි දන්නේ මානවිකම් කොමිෂන්.